අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම අද දවසේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන යහපත් දවසක් බවට පත් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජීවිතේ කොහොමද? ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් නම් සතුටින් ගත කරන්න පුළුවන් නම් කවදාක මැති නේද? අපේ ගතට සැහැල්ලුවක් දැනෙනවා නම් හිත සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඉතින් අපේ ජීවිතේ ගොඩක් සාර්ථකයි නේද? නමුත් සමහරක් වෙලාවට බලන්න ඕන කෙනෙක්ගෙන් අහුවෙන් කියයි හරියට ප්‍රශ්න හරියට කරදර හැමදාම ලෙඩ ওই විදිහට කියන අයත් මේ සමාජයේ අපි දකිනවා නේද නමුත් අපිට පුළුවන් කමක් තියෙනවා නම් අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට මේ අපි අතීතයේ දේවල් ඇදගෙන අපේ හිතවල දාගෙන ඔළුවේ පුරවගෙන අපි ජීවත් වෙනවානේ අතීතයේ වෙච්ච සමහර සිදුවීම් අපි දැන් කල්පනා කරා කියලාත් වැඩක් තියෙනවද නේද අපිට අමතක කරන්නට බැරි දේවල් තියෙන්න පුළුවන් නමුත් අපි මේ දේවල් වලින් හිත පුරවගෙන අපි අනාගතය ගැනත් ඕනෑමට වඩා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනකොට ජීවිතේ බරක් වගේ දැනේ නේද හැබැයි ඊට වඩා හොඳයි මේ ගෙවෙන තත්පරේ මේ ගෙවෙන වර්තමානය තුල අපිට ප්‍රශ්න ඇත්ත කාටද මේ ප්‍රශ්න වලට බොහොම සාර්ථකව විසඳුම් හොයාගෙන ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් නම් මිනිසුන් විදියට බොහොම වටිනවා. ඔන්න ඒම කියන ගමන් බොහොම වටින කෙනෙක් එක්ක කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ තනිවම නෙමෙයි. එතුමාගේ මුළු පවුලටම අපි ආරාධනා කරලා තියෙනවා. දශක 3කට අධික කාලයක් අපේ කලාව තුළ අත්දැකීම් තියෙන ඔහුට රංගන ශිල්පියෙක් විදියට සංගීත ශිල්පියෙක් විදියට අපි ඔබ දැන් හඳුනා ගන්න විශේෂයෙන්ම ඔහු ඉන්න තැන හරිම සුන්දරයි. අපි වෙහිනස්සන විශේෂයෙන්ම අපි දන්නා පුංචිතිරේ වේදිකාවෙන් තමයි ඔහුගේ මේ කලාලෝකයේ ගමන ආරම්භ වෙන්නේ වේදිකාවෙන් ආරම්භ කරලා පුංචිතිරේ විවිධ චරිත රංගපාලා හැබැයි ඉතින් ගොඩක්ම රංගපාලා තියෙන හාස්‍යමසු චරිත ඒ නිසා තමයි අපි ගොඩක් එතුමාලන්ට ප්‍රිය කරන්නේ ඉතින් ඒ නිසාමයි අපි අද දවසේදී ආරාධනා කළේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඔහු ජීවන් හඳුන් නෙත්‍යයි වන්ස් බුදසනක් අයබෝවන් පුංචි පුතා ඉන්නා මැද්දේ අපේ නම කියන්නකෝ शानिदु हांदुन नेत्ति तपित्तकी एकतु वेलाईनो एवागेम तमाई निरोशनी हांदुन नेत्ति जीवन नायगे एकम वाइफ की वतारिद एकम वाइफ समहार कलाट मंग දෙන්න තුන් දෙනා කියලා හිතා ගන්නවා ඒත් එකම වයිෆ්. ඒත් ඉතින් එකම වයිෆ් තමයි ඉන්නේ නේද? වයිෆ්ලා දෙන්නෙක් නැහැ. නැහැ. හරි. අපිට කියන්නකෝ මේ දවස්වල කොහොමද වැඩ කරති විශේෂයෙන්ම අපි වාගෙන දැන් ගොඩක් කතා බහ වෙනවා හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ දැන් අපිට ඉදිරියට බොහොම විප්ලවයන් බලන්නට හැකියාවක් තියෙනවා මායන්ස් කණ්ඩායමත් එක්ක එකතු වෙලා ජීවනයි මේ සුපිරි අත්දැකීම කොහොමද? ඔව් මේ මායන්ස් කණ්ඩායම කියන්නේ ශක්තිමත් කණ්ඩායමක් සේමිනී ඉද්දමල් ගොඩ ඇතුළු නායකත්වයෙන් අපි හත් දෙනෙක් ඉන්නවා මම හිතන්නේ හත් දෙනා නම් වශයෙන් කියන්න ඕනේ හත් දෙනා මම හිතන්නේ වේලාවට දන්නවා එතකොට මේ ලොකු වගකීමකින් තමයි අපි මේ දවස්වල කටයුතු කරන්නේ ඉතින් මේ පුහුණුවීම් කටයුතු වලට යනවා හරි අමාරුයි මේ අමාරුම උනත් මේ වැඩේ කරන් යන්න ඕනේ කියන එක ලොකු ප්‍රාර්ථනාවකින් තමයි මේ වැඩේ කරන්නේ සහ මේ මොකද අපිට මේ 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 හිරු මෙගා ස්ටාර් එකේ නතරම හිරු එකට අපි ස්තුති කරන්න ඕනේ මේ වගේ වැඩසටහනක් දිරිගැන්වීම සඳහා අපේ ශිල්පීන් අරගෙන ශිල්පීන්ගෙන් වැඩ අරගෙන පෙන්වන රට රෝකෙට පෙන්වන අවස්ථාව මම හිතන්නේ හිරු එක ලොකු ලොකු වෑයමක් දරන්නේ අතරම. ඔව්. දැන් ජීවන් අයියාගේ හොඳම රසිකාවිය කියලා කිව්වොත් හොඳම ප්‍රේක්ෂිකාව කවුද කියලා කිව්වොත් අර පැත්තේ ඉන්න කෙනානේ. ඔව් මගේ බිරිඳ. මගේ බිරිඳ. දැන් බිරිඳගෙන් අපි හමුක බලන්න මෙගා ස්ටාර්ස් කියන්නේ මේ දවස්වල මම හිතන්නේ මේ ඔබතුමිය මේ කොළඹ අධ්‍යාපන කාර්යාලයේ නර්තන ගුරු උපදේශකවරියක් විදිහට වැඩ කරනවා. බොහොම කාර්යබහුල බොහොම වගකීමක් දරන්න ඕනේ රැකියාවක් උනත් මෙයාට උදව් කරනවා නේ කණ්ඩායම. අනිවාර්යෙන්. ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු වලට ගියාම ඉතින් ගොඩක් අය උදේ ගිහලා රෑ එන්නේ. ඒතර බබාගේ සියලුම කටයුතු මම මට පැවරෙනවා හවස් කාලය. ඉතින් නමුත් මම හරි සන්තෝසයි. මොකද ඒවා මට ලොකු බරක් නෙමෙයි. මං ආසයි මේ හිරු මෙගා ස්ටාර් එකට යා සම්බන්ධ වීම සහ ඒ ලැබෙන ජනප්‍රියත්වයට මම ගොඩක් ආස කරනවා. අවංකවම. ඒ වගේම මම දන්නවා මේ මම කියන්නේ පාසල් ගණනාවකට යන මේ ගුරුවරියක් ඒ කියන්නේ දවස් පහට පාසල් පහකට මම යන්නේ. ඉතින් ලැබෙන ප්‍රතිචාරය ගැන ඇත්තටම මම සන්තෝෂයි කියන්නේ හිරු මෙගා ස්ටාර් හුඟක් මේ ජනතාව ඉත ආසාවෙන් නරඹනවා කියන එක මම හොඳ ආකාරවම දන්නවා. ප්‍රතිචාරත් එක්ක නේද? ඒ වගේම දැන් ජීවන් අයට මේ තුවක්කල් ජනප්‍රියත්වයක් තිබුණා නම් මේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙනා නේද? ජීවන් හඳුන්නෙත් කියන චරිතය ඔන්න නැවත ජීවයක් ලැබෙන තැනකට මේරු මෙගා ස්ටාර්ස් වේදිකාවට ගේන්න අපිට හැකියාවක් ලැබුණා. පුතේ කොහොමද? ඔන්නේ අසනීපෙන් දින්නේ චට්ටා. ඕනේ. අපි වට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් නේ. මොකද මේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේ පවුල කලාව පවුල. මම දන්නා තුන්දෙනාටම ගිටාර් ප්ලේ කරන්න පුළා. තුන්දෙනාටම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. අපිට කියන්නකෝ කොහොමද මේ කලාව පිහිටන්නේ කියලා ජීවන් අය පුංචි කාලේ ඉඳලම කොහොමද මේ? මගේ කලාව පිහිටවෙන්නේ පිහිටන්නේ මේ මගේ තාත්තගෙන්. තාත්තා හොඳ සංගීතඥයෙක්. මගේ ගම බලපිටියේ
මයිගන ගත්තේ සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ ඉතින් ඒ විතර පරිසරෙත් එක්ක හැමදාම තාත්තා බජව් කරනවා ඒතර 6ට 7ට පටන් ගන්නවා 10 වෙනකම් හැම දිනපතාම කරගෙන යනවා ඉතින් ඒ අතරේ තාත්තා සැපිනා වාදකෙක් මම ඉතින් සැපිනා ගහන තැනට ගිහිල්ලා රීඩ්ස් එහෙම තද කරනකොට ඉතින් ඒකට තාත්තා මට මුකුත් බනින්න එහෙම මුකුත් කියන්නේ නැහැ ඒ සින්දුවෙන්ම තාත්තා කියනවා රෝහණ මල්ලි ගණින් කියලා මගේ අයියට කතා කරලා ඒ සින්දුවෙන් තමයි කියන්නේ ඉතින් අයිය රෝහණ ඉතින් ඒ පරිසරයේ මට හරි ලොකු ශක්තියක් ඉතින් මගේ තාත්තා ඇත්තටම මගේ අම්මා මේ අවස්ථාව මතක් කරන උනේ මොකද මං කලාවට එනකොට හරි කැමතියි ඉතින් මේ මම හිතන්නේ මේ පවුල් පරිසරයත් එක්ක තමයි මට මේ කලා හැකියාවන් පෙන්වන්නට පුළුවන් උනේ සහ ගමේ පාසල ගමේ මම ගොඩක් නාට්‍ය කොටන් නාට්‍ය කියලා කියන්නේ අපි කොටන් නාට්‍ය වල මම නාට්‍ය දෙක තුනක මම රඟපාලා තිනවා ඒතර පාසලේ මම නාට්‍ය වල රඟපාලා ජයග්‍රහණය කරලා තිනවා ඉතින් එතන තමයි මගේ අඩිතාලම සහ මගේ ප්‍රථම මගේ පළවෙනි නාට්‍ය වැනිසිය වෙලින්ද නාට්‍ය බඳුළු විතානගේ මහත්මයා ඒ පළවෙනි නාට්‍ය මතක් කරන්න මම ඕන අනිවාර්යෙන් නේද දැන් ආදරයට කියන්නේ නිරෝෂණියකට චූටි කියලානේ චූටි ඔව් දැන් මේ චූටිව හම්බ වෙන්නේ බලපිටියේදීමද නෑ නේද මොරටුවේදී කොහොමද බලපිටියේ ඉන්න කෙනා දැන් කොළඹට එන්නේ දැන් 80 දිනේ දැන් මෙතන මේව හම්බ වෙන්නේ කොච්චර කාලද මම එතකොට මං ගමෙන් මං අක්කගේ ගෙදර නැවතලා හිටි පිළියන්දල කාලයක් අවුරුදු ගාණක් මිටි අක්කගේ ගෙදර එතකොට ඒ අතරතුරදී මම එක්තරා ආයතනයකදී මම ඉරිදා දවසේ සංගීත උගන්වනවා සෙනසුරාදා දවසේ මෙයා ඩාන්සින් උගන්වනවා ඩාන්සින් කියන්නේ නැටුනේ නැටුම් උගන්වනවා එතකොට ඔහුම අතරදී මට කවදාවත් මෙයා හම්බෙලාම නැහැ. ඒතර වෙනත් ආයතනයකින් මට බැලේ එකක් කරන්න මට බාර දුන්නා. ඉතින් ඒ බැලේකට කරන්න මට නර්තන ශිල්පිනියක් නැහැ. ඊපස්සේ මගේ හොඳ මිතුරෙක් හිටියා මංගල ප්‍රනන්දු කියලා එයාට කිව්වා. ඊපස්සේ මේ ඉස්කෝලේට ගියා. ඉස්කෝලේ ගිහින් සුනන්දු උපනන්දු ඉස්කෝලේට ගිහිල්ලා මෙයාව ඉතින් හම්බෙලා කතා බහ කරලා ඊපස්සේ ගෙදරින් ගිහිල්ලා කතා කරලා අවසරය අරගෙන තමයි මෙයාත් එක්ක ඒ මුද්‍රා නාට්‍ය කරේ. හැබැයි මුද්‍රා නාට්‍ය කරුන්නේ නැහැ. අයියෝ ඉතින් हेतु ඊට පස්සේ ඉතින් අපි දෙන්නා ඒ කියන්නේ අපි දෙන්නා එකතු වෙලා ලයනල් රන් වල කණ්ඩායමේ අවුරුදු ගාණක් ලයනස එක රට වටේ සම්දර්ශන එහෙම සහභාගී වුණා. ඉතින් මම කලාව ප්‍රිය කරන හින්දා වෙන්නේ නැති කොහොම හරි ඉතින් මම ගොඩක් සතුටු වෙනවා අද ඒ කියන්නේ මම කලාකාරණියක් සහ මම කලාවට ආදරය කරන කෙනෙක් විදිහට මට කලාකාරයෙක් ලැබීම ने 1993 हमने जीवन अभी कसाद बंदे अणु हाए ये देखो अदेन मे मटे शत्रुन पुला मे කලාවට අපි දෙන්නා මම හිතන්නේ ආදරේ කරන ඒ වගේම තමයි පුතත් පුතත් අපිට දැනෙනවා යා කලාවට හරිම දක්ෂයි අපි දෙන්නගේම දක්ෂතාවය යාට ඇවිල්ලා ඒ වගේම එයත් ආදරේ කරන බවත් අපිට පේනවා ටික ටික කලාවට විඳිනවා මම හිතන්නේ පාසලේ ලයිසෙම් ජාත්‍යන්තර පාසල නේද පාසලේ නම් මම හිතන්නේ හොඳ කැපී පෙනෙන කලාව පැත්තෙන් හොඳ ශිෂ්‍යෙක් වෙන්න නැත නේද අපිට කියන්නකො විස්තර ඉන්නවද කන්සර්ට් වල කණ්ඩායමේ සංගීත කණ්ඩායමේ अंदर रंगपापे हम प्रतिचार हेमोम कियानगत्ताेमी मैगे तीन अभी संदर्शन मैं अट कवदा मैगेदर पेन्ना पासले नर्तन मे आचार्य तम पुहन के लिए तिब्बा संगीत आचार्य संबंध तिब्ब इतने अपीट तीता मे अपीत तम देखे शाम मे तर टैलेंट प्रमाण पेन प्रिंसिपल මහිතන්නේ මෙහා ගොඩක් ජනප්‍රිය වුණා කතා කරනවා හරි එහෙමනම් අපි තුන්දෙනාටම අවස්ථාවක් දෙනවා ගී හඬ අවදි කරමු අපි ලස්සන ගීතයක් ගායනා කරනවා අපි කතාවක් කතා බහ කරමු
ගෙදර මේ වැඩිපුර බිරිඳ නෙවෙයි මං හිතන්නේ කෑම හැම හදන්නවානේ මොකද මොකද මේ අතින් ඔයා ආරි වාසනාවන්තයි යක්කේ අස්සට කෑම බීම හදන්න පුළුවන්නේ හදනවා හදනවා සුප් එකක් හැම හදනවා ඔව් සුප් එක තමයි එයාගේ හොඳම එක හ්ම් හ්ම් සුප් බීලා ඇති වෙලාද නැත්නම් හැමදාම සුප් හදන්න මොනවද යන්නේ ඔව් සමහර යාළුවෝ එහෙම කියනවා මජන් සුප් නම් එපා කියන්නේ නෑ ඉන්නවා ගෙදරට එනවා සුප් නම් එපා කියන්නේ හරි ජීවනයි අපිට කියන්නකෝ දැන් කලා තුල වසර 32ක් 82ක 80 තමයි කොළඹට ඇවිල්ලා බන්දල විතානගේ මහත්මයාගේ වෙනසේ වෙලෙන්ද වේදිකා නාට්‍යයත් එක්ක තමයි රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. දැන් ඒ වුණාට මම අර කලිනුත් කියවනේ ගොඩක් හාස්‍ය මුසු චරිත තමයි කියලා රඟපාලා තියෙන්නේ. නමුත් ඕනම කෙනෙක් කැමති මන් දන්නෝ චරිතාංග නළුවෙක් වෙන්න. චරිතාංග නිලියක් වෙන්න නේද? දැන් ඒ වගේ සීනෙකුත් ඇති තවමත්. එහෙම ඇත්තටම හීනන ගොඩක් තිනවා. මේ මෙහෙම කතා කරොත් ඇත්තටම මාව ඒ ඒ පැත්තට යොමු කරා හරි චරිතාංග පැත්තට යොමු කරා උදේකාන්ත අධ්‍යක්ෂකවරයා සිනමාවේ එතකොට මාව ගත්තා දිය ඇටගින්දර කියන චිත්‍රපටයේ හොඳ දැනෙන චරිතයකට
කොමඩි පොඩ්ඩක්වත් නැහැ. මං ඒ ආකාරයට ආසයිද එහෙම? ඒ ආසයි කියන්නේ පුදුම සතුටක් දැනුනේ ඇත්තටම. එතකොට මං ඒ චරිතය මං නිරූපණය කළා හොඳට කලන්සූරිය, අමිත කලන්සූරි මහත්මයා, එතකොට සල ගුණතිලක මහත්මයා හිටවතුන් ඒ කට්‍යත් එක්ක රඟපෑවා. ඉතින් මට කලන්සූරිය කිව්වා ජීවා ඔබත් එක්ක රඟපාඩකට මට පුදුම නිදහසක් තුනේ ہوا۔ ඉතින් මට ඒක මට හිතට වැදුන ඇත්තට මේ මේ වචන. ඉතින් ඒ චිත්‍රපටිය මම අවසන් කරලා ඔක්කොම වුණාට පස්සේ මම ඇහුවා උදේ අන්තකින් මේ මං මේ ඔයාට ඉෂ්ට කරාද කියලා මේ චරිතය හරියටම. ඔව් හරියටම හරි මට අවශ්‍ය දේ ඔයාගෙන් දුන්නා. ඔයා කොමඩි නළුවෙක් නේ ඔයා සීරියස් නළුවෙක්. කෙලින්ම කිව්වා. ඇත්තට මට ඒ ඒ අවස්ථාව ලැබුණේ මේ උදේගන්තේ ගෙදර පැදුරු පාටියක් වුණා. මං තමයි පැදුරු පාටියේ ඒක අවස්ථාව වර්ගෙන මම හොඟර කරලා මම කොමඩි අයිටම් ටිකක් දුන්නම එදා තමයි හිතුවේ මෙයාට මේ චරිතය හරියටම හරි කියන එක. ඉතින් මට ලොකු ශක්තියක් එක්කම හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ අභිනික්මන කියන චිත්‍රපටියෙත් මම දැනන චරිතයක් කරා. ඉතින් මං අහසාර නංගි කිව්වා වගේ වෙනස් වූ චරිත වලට යන්න නේද? හාසයෙන් මිදිලා වෙනස් වූ චරිත වලට යන්න පුළුවන්. ඒ හැමෙන්නේ තාපෝ හාසියම තමයි. සීරියස් හාසිය. සීරියස් හාසිය. හරි. අපේ කාලෙකදී හම්බුන්නේ නැහැ සීරියස් වැඩක් කරන්න. හම්බුනේ ආපහු नंगी කලාව නෙවෙයි පෞල් ජීවිතේ ඉස්සර මං හිතුවේ බඳින්න ඉස්සරින් කලාව තමයි එක සුන්දර කලාව හරි හැබැයි ඒක බැන්දට පස්සේ ඕන කෙනෙක් හිතන්න ඕනේ පෞල් ජීවිතේ කියන එක මොකද එතන පෞල් ජීවිතේ හරියට කරන් ගියාම තමයි කලාව රැඳෙන්නේ එතරම් හිතන්න පෞල් ජීවිතේ හොඳට තේනවා නම් කලාව සම්බරව කරගෙන යන්නට හැකියාවක් තියෙනවා දැන් අපිට කියන්නකො කොහොමද හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ මේ රඟපානවා කියන එක මේ වගේ වේදිකාවක තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනවා කොහොමද ගෙදරින් තමන්ගේ බිරිඳගෙන් ළමයින්ගෙන් උනත් හොඳ මානසිකත්වයක් ඇතුව තමයි මේ දේවල් වලට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ අපිට කියන්නකො අය කොහොමද ශක්තියක් උනේ කියලා මේ ගමනට මානසික කියන්නේ මානසික කියන්නේ මම ළඟදී මම මේ වැටලා කියන්නේ මේ මානසික වැටෙනවා මම ළඟදී මානසික වැටෙනවා මගේ ඔළුවට පැනලා ඇත්තටම මානසික වැටලා ඔළුවට පැනලා එහෙනම් මම දුදව කරේ ඇත්තටම මේ දැන් මෙයා සමහරලාට මේ මගෙන ඕන එක පාට කියනවා චූ චූ අර අර සින්දු අරන් දෙන්න එයාගේ මෙගා ස්ටාර් පුහුණු එම්ටක් ගාලා ඉන්ටර්නෙට් එකෙන් අරන් දෙනවා ඉම්සර ඇති සේවා පණ යනකම් ප්‍රැක්ටිස් කරනවා ඕගන් එක ගා සින්දු ප්‍රැක්ටිස් කරනවා එයා ඉතින් ඇත්තටම යාට පරිම නිදහස ගෙදර දිනනවා එයාගේ ගෙදරවත් එයාගේ ඊළඟ දේවල් වලට සූදානම් වෙන ඒ අතින් එයා හරි වාසනාවන් දැන් මොකද මගේ අම්මා ගෙදර ඉන්නවා අපේ අම්මා විශාල සහයෝගයක් අපිට දෙනවා ඉතින් ඒ වගේ මෙයා සම්පූර්ණ නිදහස් වෙලා ඉන්නේ මේ කලා කටයුතු වල ගෙදර ඉන්නකොට මම ඇත්තටම ඉන්නේ ගෙදර නෙවෙයි නිදහස් චතුරස්‍රයේ ඉන්නවා වගේ ඒ තරම්ම නිදහස දැනෙනවා නේ නිදහස භුක්ති විඳිනවා දැන් පුතා එකම පුතානේ ඉතින් කියන්නකෝ දැන් ආදරණීය දෙමව්පියන් විදිහට කොයි වගේ බලාපොරොත්තුවද තියෙන්නේ ඔහු ගැන දැන් සමහර අය කියනවා අනේ අපි කලාව කළාට නම් අපේ දරුවෝ අපි කලාව වෘත්තියක් වශයෙන් තෝරගන්නවට අපි කැමති නැහැ සමහර අය හිතාගෙන ඉන්නවා නෑ මේ රටේ නෙමෙයි අපි උසස් අධ්‍යාපනය දෙන්න ඕනේ අපි ඔක්කොම හරි හම්බ කරලා ළමයිව විදේශගත කරලා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ වගේ පසුබිමක ඉන්න කාලෙක මං කැමති ඔය දෙන්නගේ අදහස් දැනගන්න. මගේ නම් ගුරුවරෙක් ගුරුවරියක් විදියට මම දරන ආකල්පයක් මගේ දරුවෝ සම්බන්ධව පමණක් නෙවෙයි සමස්ත දරුවෝ කෙරෙහි මම දරන කෙනෙකුට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා නම් අනේ දක්ෂතාවයේ හරහා දුර ගමනක් ගියොත් හුඟක් සාර්ථකයි. හැබැයි එතනදී ඒ දක්ෂතා මතු කරගන්න ඒට අදාළ සියලුම ඒ කියන්නේ ඒ ගමන යන්න ඕනේ. කියන්නේ විභාග කරලා තමන් ඒ කියන්නේ අර අපි කියන්නේ ක්වොලිෆයිඩ් වෙනවා කියලා ඒ තමන්ගේ ටැලන්ට් එකේ කොනකට යනකම් ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. එහෙම කෙනා මං හිතන්නේ හුඟක් දිනුම් අර අපි දෙමව්පිය බල කර කර ට්‍රැක්ස් වල ඇරලා මේ එහෙම අරිනවට වඩා මම සමහරවල් මේ පුංචි දෙකේ තුනේ දරුවාට මේ අම්මා අම්මා ආසයෙන් ඉඳ ඩාන්සින් උගන්නන්න try කරනවා මං අහනවා අම්මා ඇයි ඔයා ඔයාගේ ආසාව සිදු කරන්නේ ඔයා කැමති නැද්ද යා තව චුට්ටක් ලොකු වෙනකන් ඉඳලා එයාගේ ආසාව මොකද්ද බලන්න එහෙම කියලා ඉතින් මෙයාටත් නිදහස තියනවා දැන් එයා විවිධ පැති පෙන්නනවානේ ඒ කියන්නේ යා බෙර ගහන්න හරි දක්ෂයි ගායනය කරන්න පුළුවන් රංගනයේ පැත්තත් රඟපෑමක් තියෙනවා ඒ වගේ විවිධ හැකියා තියෙනවා එයා ඉතින් යම් දවසක යයි හැබැයි අපේ අපි දෙන්නගේ වගකීම තමයි මේ සියලුම
දේවල් අඳුරගෙන ඒවට අදාළ මාර්ගයේ යොමු කරන එක. ඉතින් අපි එහෙම යොමු කරගෙන යනවා. දැන් තාත්තා මේ බොහොම සන්තෝෂෙන් ආසාවෙන් යව තබ්ලා වාදනය සඳහා තබ්ලා පන්තියකට දැම්මා. මොකද යන්න අර පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් හොඳට ප්ලේ කරන්න පුළුවන් හින්දා. ශනිදු දැන් අනේ ශබ්ද වෙලා ඉන්න බෑ අපිට දැන් දන්නවා ඔයා පන්තිය නම් කෑ ගන්නවලුනේ. අම්මේයෝ. ඒකනේ දැන් මෙතන මෙහෙම හිටියට අපිට මේ සින්දුවක් කියන්න ඕනේ. කොටසක් කියමු අපේ මයික්‍රෝෆෝන් එකක් දෙමු බෑම කියලා කිව්ව නිසා මම රික්වෙස්ට් එකක් දුන්නා මොකද්ද කියන්නේ දන්නේ නැහැ පටන් ගන්න ගායනා කරගන්න තිබ්බනම් අපි හරි ආසයි පුතේ බොහොම ලස්සනට ගීතයක් ගායනා කළා අපිට කියනක පුංචි හිතට මොනවාද දැනෙන්නේ අනාගතේ කවුරු වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ වගාවත් ඇති බලාපොරොත්තු අරමුණු නේද අපිට කියන්න ඔයාගේ හිතේ තියෙන දේවල් මම කැමති නළුවෙක් වෙන්න මේ මැදිරියට ආපු මං හිතන්නේ එකම ළමයද කොහෙද කිව්වේ ගොඩක් සතුටුයි අපිට ඒ ගැන කලාවට එකතු වෙලා කවදා හරි දක්ෂ නළුවෙක් තාත්තා වගේ ජනප්‍රිය දක්ෂ නළුවෙක් වෙන්න කියලා අපි මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට කියන්න අනාගත බලාපොරොත්තු මොනවාද? දැන් වේදිකාවේ නම් අපි දැක්ක නිර්මාණයන් දෙක. ඔව්. බොහොම සංවේදී වුණා. ඉතින් ඇත්තම මගේ පළවෙනි නාට්‍ය සම්මානයක් විතරයි. කිර වේදිකා නාට්‍ය ගොඩක් සාර්ථක වුණා. ඉතින් එකම මට හිතෙනවා තව නාට්‍යයක් කරන්න ඕනේ කියන එක පසු කාලෙකදී. ඊට පස්සේ මට හම්බ වුණා රංජිත් වර්ණකුල කියන පිටපත් රචකගේ කලාකරුවෙක්. ඒ කලාකරුවා මට හොඳ පිටපතක් ලබා දුන්නා. කීවලා මම බැලුවා මට මේක නිර්මාණය කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ නිෂ්පාදනය. ඒගොල්ලෝගේ නිෂ්පාදනය. මම ඒක නිර්මාණය කරලා අදටත් වේදිකා ගත වෙනවා. දැනට අපි දර්ශන 15ක් විතර අපි දර්ශන කරලා තිනවා වේදිකා කතා කරලා තිනවා. ඒතර දෙසැම්බර් මේ 3 වෙනිදා තිනවා කල්පිටියේ දර්ශන දෙකක් තිනවා මේ සීළු දිනාම එන්නලා බලන්න පුළුවන්. මට පුරුෂයෙක් ඕනේ කියන වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය. හරි. දැන් කැලිප්සෝ සංගීත කණ්ඩායම අක්කගේ අනුදැනුම ඇතුව සිද්ධ වෙන්නේ නේද? නෑ. කයියගේ තමයි. රණ මොනරු. ඔව්. ජීවන් තමයි ඒකේ මූලිකත්වය සහ මම ඉදින් සයිඩ් සපෝට් කෙනෙක් විදිහට ඉන්නා නේද? හැබැයි මෙයා තමයි මට එකට පොඩ්ඩක් තල්ලුවක් දුන්නේ මේ වගේ එකක් කරමු කියලා. හරි. එහෙමනම් ඉතින් අපිට සමගින යන්නට කාලය වෙලා ලැබිලා තියෙන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ආවට පුතා. පාසල් ගියෙත් නෑ. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ඔබතුමියට ගොඩාක් අපි ගෞරව කරනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. මොකද වැඩ රාජකාරිය බොහොමයක් තියාගෙන අපිත් එක්ක එකතු වුණා ජීවනයි. එහෙමනම් මේ කස්ටා වේදිකාවේ ඉදිරියට යන්නට කියලා අපි මුළු හදවතින්ම සුප්‍රාර්ථනා එකතු කරන ගමන් හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි සමගින යන්නේ හිමද නාවේ ගීතය. අතන හිරුනාලිකාවට බොහොම ස්තුතියි අපිට අද කතා කරාට විශේෂයෙන් නංගිටත් ස්තුතියි. මේ වගේ වැඩසටහන ක්ලස්සරට ගෙනියනවට හොඳයි ඉතින් ගීතය හමුනේ. හරි. बोर
අයිබෝන් සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිකුරාදා දවසක් කෙළඹිලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් සතුටින් ඉන්නේ මොකද සතියන්තයක් එනවා කියලා කියන්නේ කොළඹින් අයට ගෙවල් වලට යන්න පුළුවන්. ඉතින් ගිවන හැම තත්පරයක්ම මිනිස් ජීවිතේ වටිනාකමක් තියෙන තත්පරයක්. මොකද හේතුව අපිට ලැබිලා තියෙන ජීවන කාලෙන් අපිට කාල වේලා අඩු වෙනවා කියලා තේරුම් ගන්න ගාම जीवित हों देवल तम अभी करो ये अद दवसे वे जीवित यहाप्या लगा कर बलापुर मतकाम अभी आरंभ करना विंदी उदासन हिरोई तरह ये थिंग अद आराधना कर कलाकार सदना लंकावे दवंत कला पौल हिमिका मुख्यन आदरणीय गायन शिल्पिनी तम अभी आराधना करे अय सुप्रिया अभिषेक ආයිබෝන් කියලා පිළිගන්න. ආයිබෝන්. දැන් විවිධ තැන්වල කතා වෙනවා දැන් සුප්‍රියාගේ හවුල් එකක ගත්තාම කලාවට සම්බන්ධ ගොඩාක් දෙනෙක් ඉන්නවා. කියන්නකෝ කවුද ඔය හවුලේ ඉන්න කට්ටිය? හවුල කිව්වොත් සගා මගේ මුලින්ම මම කියන්න මගේ ආච්චි ගැන වසන්ත සඳනායක. ආච්චිගෙන් පටන් ගත්තාම මගේ අම්මා ඊට පස්සේ මගේ තාත්තා තාත්තා ශාන්ති අබේසේකර චිත්‍රපට නළුවේ. ඒ වගේම අම්මා දයාමත් අබේසේකර. තව ඉන්නවා ති මාමලා. सुजाता तनायक मगे लुकोमी मगे नंगी मेडिकल इन देरा तुंग पाउलट थिंग वगे कियान मंदने मम की हर दिखी लोके लुकम कला पाउल अपे पाउलट नमक अतर इक पत्र හරි දැන් සුප්‍රියා දැන් අම්මා ගායනා කරනවා තාත්තා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් විදිහට හිටියා නිෂ්පාදකවරයෙක් විදිහට හිටියා නළුවෙක් විදිහට හිටියා අම්මගේ ගීත වලට තාත්තා රංගන දායක වෙච්ච අවස්ථාවක් තියෙනවා ඔව් මම දැන් කලින්ම ගායනා කරන්න යන ගීතයත් තාත්තගේ චිත්‍රපටියක් වහල් දූපත ඒකේ ගීතයත් තමයි මදසීත නළල්ල කියන ගීතේ ඒක අම්මගේ අම්මා තමයි සිං කරේ මමත් එක්ක ඒක දැන් මම ගායනා කරනවා ඉතින් අම්මා තාත්තගේ චිත්‍රපට වල අම්මා තමයි ගොඩක් ගායනා කරලා තියෙන්නේ. හරි. කසුන් අපි අවස්ථාව ලබා ගමු ගීත ගායනා කරන්න. හා 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 सुवेगिया
ගීතයක් මුල් ගායනය දයා හේමන්ත අබේසේකර මාමා මල්ලි අයියා අයියයි නංගි එතකොට රංගනයට දායක වෙන්නේ මගේ තාත්තයි සුශීලා පෙරේරා නිලිය අපුරු අවස්ථාවක් ඒ එහෙම අවස්ථාව ලැබෙන්නේ හරි අමාරුවෙන් කිව්වේ මොකද ඒක ඩුවට් එකක් හුස්ම ගන්න අමාරුයි බන්දර සිං කරද්දි චුට්ටක් අමාරුයි සිං කරීම හරි අතම මේ සුප්‍රිය අබේසේකර කිව්වහම කවුරුත් දන්නවා ලංකාවේ වැඩිම ප්‍රසංග ගණනාවකට දවසකට සහභාගී වුණ ගායිකාව ඒ වගේම විදේශ සංචාර නොකඩවා තියෙන කෙනෙක් අපිට කියන්න බෑ දැන් මේ විදි සංචාර කීකටතර ගිහිල්ලා තියෙනවා අවම ඒ කියන්නේ මේ පටන් ගත්ත කාලේ නේද ඒක නම් කියනවා අපි ඒ තරම් ගිහින් ගොඩක් ගියද කොහොමද මගේ කියන හොඳනේ પાස්පෝර්ට් එක ගන්න තුන් වෙනි එක ඉතින් ඒක බලලා තමයි ගණන් කරන්න කොච්චරක් ගිහින් දිනවද කියලා හරි දැන් සුප්‍රියා දැන් වසන්තා සඳනායක කියන මේ නමත් එක්ක තමයි සුප්‍රියා බේසේකර කියන ওই නම්බල පිටිපස්සේ ඒ හැවනල්ලක් වගේ ඉන්නේ දැන් ආඩම්බරයි තව සහෝදරියක් ඉන්නවා සදාන සංගීත නිපුන් වරියක් වෙන ගා ඉගෙනගෙන ඉන්නවා ඒ වගේම පවුලේ සහෝදරයෙක් නර්තනය සම්බන්ධව ජාත්‍යන්තර සුදේව් මගේ මල්ලි සුදේව් බේසේකර या तिदहा दिदास एक दिख वर्ष वाले लंका ने लाट वाल दधा नाम एक चैंपियनशिप पे करता लैटिन डांसिंग वाले पौले का टेक दुना मा पिटर कावरुत तो उन्हें चित्रपट या कराने पुलन तत्त्व दिया ने अनिवार्य में पौले हाथ दिन की ना हाथ दिन आटे में उधर सिंग कराने तक पुलवां के वाके में डांस कराने तक पुलवां रंगने तक पुलवां वे नोन मुझे मगे तात रंगने शिल्पी एक मैं इतना पुलवां केला हरि सुप्रिया पिटर की अंदर देंग आचम कोहारी तन सत्री ए नम इद्रीट गिनियां तमंगे मिनिपेरियान इद्री पत्ला इन आचम ओहिदेट सहाय लबादून इद्रीट वाला पौले आयट भीतर नैतम सगा पौले भीतराग्नमे अपीट काली कियान मैथ गि अपे अतरिंगे गांधारव्यान अपे पंडित अमरदेव्यान इतमान वत् मे श्रेष्ठ अंदन लीन मगे आचित मैं वसंत सदना मग काडंबरी इंकेनो ऐकना मकद मुल रटाक मंडदी मगे आचित कुहरी सतट वेन्न तेल मट हितुना अभी गेदर कथा ऊना एतमंग मेश आची अरगने एने वादक खटेट वायलिन वादक खटेट मकदे एवकट चामिक सिरमांडक सीय थिंग डी टी फर्नाडो के म्यूजिशियन के खेटिया हों मगे सीय नितरम या
හම්බ වෙන කෙනෙක් කලුතර මගේ සියත් කලුතර එතකොට සියයට තමයි මේ අමරදේවයන් ඒ දවස්වල වයලින් එකත් එක්ක හම්බ වෙන්නේ එතකොට එතුමන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා නැහැ එන්න හිතලවත් නැහැ අත්‍තර මේ කාලෙදී ඒ කියන විදිහට ඊට පස්සේ ඉතින් අපේ ආච්චිට වාදකෙක් කොල්ලා තිබුණා ගුවන් විදුලිය මොකද ඒ කාලේ පර්මනන්ට් ඔකෙස්ට්‍රාස් තිබිලා නැහැ ලංකාවේ එතකොට ඉතින් ආටිස්ට්ම තමයි ඔකෙස්ට්‍රා එක අරගෙන යන්න ඕනේ එකතු කරන් අරින්මේ ඉතින් එතකොට අපේ සීයා තමයි කතා කරලා එතුමන්ට අහලා තියෙන මෙහෙම මගේ නෝනා තමයි වසන්ත සඳනායක වාදනය කරන්න එන්න කැමති වුණා ඉතින් බොහොම කැමැත්තෙන් එතුමා ඇවිල්ලා ඊට පස්සේ මගේ ආච්චිගේ ගුවන් විදුලි වැඩසටහන් හැම එකටම වයලින් වාදනයෙන් සහයෝගය දීලා තිබුණා ආච්චිට ඊට පස්සේ තමයි එතුමන් ඊළඟ අදියර තමයි එතුමන් ගායකෙක් බවට වෙලා තිබ්බ කතාවක් කියලා එතන ඇත්තටම ඔව් එතුමා හැබැයි මගේ ආච්චි 2000 වර්ෂයේදී උපහාර කරපු අවස්ථාවේදී එදා කිව්වා ආච්චිට දන ගහලා වැඳලා කිව්වා මේ කල්යاني ගංග රාජිනී තමයි මා මේ ශේෂ්ඨට අඳුනලා දුන්නේ කියලා ඔව් එතකොට ආච්චිට ගුරුජී කියලා හඳුන්වුවේ කවුද ඒ චා ජෝතිපාල එතුමන් ගේ නාවෙත් මගේ ආච්චි ඉතින් එතුමා ඒත් සීයා තමයි ඒ සී මුත් අපි සීයා කලාවට හරි ආදරේ කෙනෙක් ආච්චිගේ සැමියා ඉතින් සීයාට ඒත් ඔය කොහේ හරි ඔය සාදයකදී ඒ ආදුනිකෙක් හැටියට ගීත ගායනා කරන්න එයි ආර් සිවනන්ද කියලා තව ගායකයෙක් හිටියා ඒ දෙන්නවම හම්බෙලා තිබිලා හඬ ඇහිලා සීයා කතා කරලා තියෙනවා පස්සේ එයා වරගෙන ආච්චි ළඟට එක්කගෙන ඉල ඉතින් මහවැලි නදී ගීතේ අර තොටියෝ කැලේ කියන්නේ ඉස්සලා ආච්චිත් එක්ක ගුවන් විදුලි අවුරුදු දෙකක්ම ආචිත් එක ගීත ගායනෙන් සහය වෙලා තිනවා ආචි ගීතවලට ඊට පස්සේ තමයි මහවැලි නදී ගීතේ අර තොටියෝ කියන කොටස ගායනා කරලා ඒ ගීතේ ගොඩක් ජනප්‍රිය වෙලා ඊට පස්සේ සුරතිරි චිත්‍රපටියට එතුමන්ව තෝරගෙන ඉන්දියාවට ආවා. ඔව් ඇත්තම මේ අපේ රටේ ඒ විතර නෙමෙයි සාගතව ගොඩක් අය ඉන්නවා ගුවන් විදුලි හිටපු ඩීඩී දැනී කියලා. ඒ වගේ ගොඩක් ශිල්පීන් ශිල්පීන් අපේ ආචි ශේෂ්ත්‍රයට ගෙනත් දෙනවා. ඒ ආචි මම හිතන්නේ ශේෂ්ත්‍රයට ගොඩක් ලොකු මෙහෙවරක් කරපු කෙනෙක් අපිට විතර නෙවෙයි පිටටත් හරි අද දවසේ වසන්තා සඳනායකගේ පවුලට උරුමකම් කියන දියණියක් තමයි සුප්‍රියා අබේසේකර කියන්නේ අපි ආරාධනා කරා ඊළඟ ගීතයක් තෝරගන්න ඕනේ මොකක් තෝරගන්නේ මගේ අලුත් ගීතයක් තියෙනවා ඔබ දකිනා විටදී කියලා ගීතයක් ඉතින් මම ඒක ගායනා කරන්න කැමතියි හරි ගායනා ओ देव दकिना वि
සිකුරාද දවසේ වින්දනී උදෑසන හිරුයි තරුයි වැඩසටහනත් එක්කයි අද අපි ආරාධනා කරපු ආදරණීය ගායන ශිල්පිනිය සුප්‍රියා අබේසේකර විස්තර කතා බහ කරන්න තියෙනවා ගීත රසවිඳි මේ අවස්ථාවක් තියෙනවා සුප්‍රියා දැන් ඇත්තම ප්‍රසංග වලට සහභාගී වෙද්දී ඇත්තම ලොකු සහයක් ලැබෙනවා චාලින්ද හේවගේ මම හිතන්නේ ඔහු එක පැත්තකින් වාහනේ ඒ ධාවනය කරන වේගය ගත්තාම ඒ මත තමයි දෛනිකව ලැබිලා තියෙන ප්‍රසංග ප්‍රමාණය තීරණය වෙන්නේ නේද අනිවාර්යෙන්ම ඔව්වත් අනිවාර්යෙන්ම මොන වගේ සහයෝගයක් ලැබෙන්නේ හොඳ සහයෝගයක් මට ලැබෙනවා මොකද ෂෝස් ගද්දී මම කොච්චර සින්දු කිව්වත් ෂෝස් ප්‍රමාණය කව කරන්නේ ඇත්තටම චාලින්ද තමයි ඉතින් අයියාගෙන් අහලා තමයි මම ෂෝස් ගන්නෙ එහෙම වෙලෙම මොකද එයා තමයි ටයිම් කරන්නේ මේකට මේ වෙලාවට මේකට මේ වෙලාවට ඉතින් ඒ වගේ සහයෝගයක් තියෙන නිසා මට මගේ ගමනට ගොඩක් මේ ගමන යන්න හරි ලේසි හරි එක දවසක් මාතර ගිහිල්ලා එද්දී සුප්‍රියාගේ හස්බන්ඩ් ඉන්න බෑ නින්ද ගිහිල්ලා තිනවා එතකොට සුප්‍රියා හයිවේ එකේ එකම ගියර එකෙන් ආව කියලා ආරංචි කොට්ටවට නේ නේ එකම ගියර එක එකම ගියර එකෙන්ද පුළුවන් මොකද මේ හයිවේ නේ ඔය කින්ද ඉතින් ආවා මේ මැනුවල් ඩ්‍රයිව් කන්ටියක් මට අමාරුයි ඉතින් කොහොම හරි මම ඩ්‍රයිව් කරා කිලෝමීටර් 50ක් 55ක් විතර දැන් සුප්‍රියා මේ ගායන ශාස්ත්‍රයට එද්දී පෞල් පසුබිමත් එක්ක ඔන්නම කෙනෙකුට වාසනාව කියන දේ තියෙන්න ඕන දැන් සහජ දක්ෂතාවය කියන දේ බොහෝ දෙනෙක් ගායක ගායිකාවන් බවට පත් වෙනවා දැන් අධ්‍යාපනයේ ඒක තවත් ප්‍රගුණ කර ගැනීම අවස්ථාව තියෙනවා ඒ ප්‍රාගුණ්‍යෙන් ඒ වටිනාකම තවත් බැබලෙනවා දැන් සුප්‍රියාගේ ගමන් මග ගැන මොකද හිතන්නේ එතන ඉඳලා බලද්දි මට නම් ඇත්තටම මේ සංගීතය මට හිතෙන මට නම් මම මුලින්ම කියන්න කැමති සහජ දක්ෂතාවය තමයි මම හිතන්නේ ඕනම දෙයකට මුල් වෙන්නේ සංගීතයත් එහෙමයි මොකද රජාන වලින්ම ඉතින් පරම්පරාවෙන් ආපු නිසා ගායිකාවක් වීමේ මට එහෙම අපහසුතාවයක් උනේත් නැහැ ඒ වගේම මම පාසල යන කාලේ නම් මම බටිර සංගීතය ටිකක් හදෑරුවා ඊට පස්සේ මේ උත්තර ಭಾರತ සංගීතය චුට්ටක් හදෑරුවා නැත්තිත් නැහැ මේ අපේ සනත් නන්දසිරි මේ මහත්මයා ළඟ මේ නමුත් මම හිතනවා හැම දෙයකටම වැඩිය සහජ හැකියාව තමයි මොකද ඒක උපනංවන්න තමයි අපි ඉගෙන ගත්තොත් තවටින් ඒක අර අපිට තව තියෙන පැති දැනගන්න පුළුවන් සංගීතයේ එක එක පැති තියෙනවා ඉතින් හැම පැත්තක්ම හදාරන හදාරවොත් මම හිතනවා ගමනට ගොඩක් පහසු වෙනවා කියලා. ඔව් ඇත්තම මේ නොකියා මෙදා මේ ගීතයට ගොඩක් දෙනෙක් කැමති සම්පූර්ණ ගීතය නෙමෙයි කොටසක් ගායනා කරන්න ඉස්සෙල්ලා D minor नुकियाम इदा एसल महे संदयति पाया महरे को मुको यन्नगिये माहर दाला निंदेय इदा हिमियो भयन विटमा उन्ने देनु नानम पेनयन भवन है अन्नत देन्ने मे माली සුප්‍රියා වේසේකර ගායනකරේ වසන්ත සම්දනායක ප්‍රවීණ ගායන ශිල්පිය අපතරින් විවෙලා ඉන්න ඇගේ ගීතයක් මෙත්තනී ගීතයක් ඊළඟට අපි තොරගන්න ගීතය ගැන සඳහන් කරලා ගීත ගායනා කරමු ඊළඟට ගායනා කරන සගා මගේ ඒ මගේ අලුත් නිර්මාණයක් හදවතින්ම පිදුපමක් කියලා ගීතයක් ඉතින් මම ඒ ගායනා කරනවා හරි Good.
උදෑසන හිරවිතරේ අද අපේ ආරාධනාව පිළි අරගෙන ගායන ශිල්පිනිය පැමිණියේ සුප්‍රියා අබේසේකර. ඉතින් තවත් එක ගීතයක් රස විඳීමට අවස්ථාව තියෙනවා. සුප්‍රියා ප්‍රාසංගික වේදිකාව තමන්ට හුරු පුරුදු තැනක් මොකද අභියෝග නැහැ කියලා හිතනවා. මොකද සුප්‍රියාගේ දස්කම් ඒ නර්තනය ගායනය ඒ ඉන්න පිරිස ආකර්ෂණය කර ගැනීම ඒ දක්ෂතාවය සුප්‍රියාටම ආවේනික උදයක් නිසා ප්‍රාසංගික වේදිකාව ඔබ අදටත් ඉල්ලනවා. ඉතින් මෙතනදී මේ ගමන් මගේදී ගායනා කිරීම සඳහා ලංකාවේ සංගීත කණ්ඩායම බොහොමයක් සහයෝගය ලබා දෙනවා. මතක් කරමුනේ. ඔව්. අනිවාර්යයෙන්ම අපේ ලංකාවේ දින ප්‍රධාන පිළේ සංගීත කණ්ඩායම වගේම පොඩිවත් තියෙනවා. ඉතින් සංගීත කණ්ඩායම් වලින් මට උපරිම සහයෝගය ලැබෙනවා. මොකද හැම සංගීත කණ්ඩායමක්ම ගත්තොත් මාත් එක්ක ඇත්තටම ගොඩක් සුහදව තමයි වැඩ කරන්නේ. මාත් හරිම සුහදයි හැම කෙනෙක් එක්කම. ඉතින් මට ලැබෙන සහයෝගයට බයන්සුට ස්තුතිවන්තත්ව වෙනවා. හැම බෑන්ඩ් එකක්ම මට ඒක වගේ. හරි අපිට කියන්න දැන් සුප්‍රියාගේ සමහර වෙලාවට අම්මගේ ගීත දැන් ගායනා කරද්දී ඒවා අපි අහලා තියෙන ගීත අපිට ඇහෙන ගීත නමුත් අම්මා දැන් ගීත ගායනා කරන්න කම්මැලි නමුත් හැකියාව තියෙනවනේ. තාම අම්මට ගීත ගායනා කිරීම හැකියාව ඇත්තනකුත් මටත් වැඩි හොඳට තියෙනවා. අම්මා හොඳටම තාම හොඳටම ගායනා කරන අම්මා ඉතින් ඇත්තටම අම්මා කියන්නේ ඉතින් අර අම්මලට රින් ගිහිම අර ගොඩක් ආරාධනා ලැබුණ නැති නිසා අම්මා ඉතින් අර එහෙම පැනගෙන යන්න කැමති නෑ කිසිම දෙයකට. ඒක අම්මගේ හැටි. පොඩි කාලේ ඉඳලා මම එහෙමයි. මොකද අම්මා ගායිකාවක්වත් වෙන්න කෙනෙක් හිටපු කෙනෙකුත් නෙමෙයි. මම වගේම. මොකද අම්මාට අම්මා හරිම දක්ෂයි ගායනයේ. ඉතින් ආච්චිගේ බලකිරීමක් උඩ තමයි අම්මා ගායනයට ආවේ.
ඒක තහම්බෙන් තමයි මම ගායනා කරලා තියෙන්නේ කොහොම හරි ඊට පස්සේ අම්මා ඔය මම දැන් ගායනා කරන්නන ගීතය අම්මට අවුරුදු 15ක් ලුවා මම ස්කූල් යුනිෆෝම් එකෙන් තමයි එලා මොරිස් අංකල් එක්ක සින්දු ගායනා කරලා තියෙන්නේ සුනිලා චිත්‍රපටියට ඒ තමයි අම්මගේ මේ මම හිතන්නේ මේ අම්මගේ එළි දැක්ම එදා තමයි මම හිතන්නේ ගායනයට හරි ප්‍රතිෂ්ඨ වීම අද දවසේ අපි ආරාධනා කරා සුප්‍රියා බේසේකටම සුප්‍රියාද රූපහණ ඉදිරියේ වාඩි වෙලා ඉන්නේ වසන්තා සඳනායක ඒ වගේම ආදරණීය චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ රංගන ශිල්පියෙක් නිෂ්පාදකවරේ ශාන්ති අබේසේකර පියාණන් ඒ වගේම දයා හේමන්ත අබේසේකර මෑණියන්වත් අපි ආදරෙන් මතක් කරනවා මොකද මේ වෙලාවේ ඔබ හිරු ටීවී බලනවා කියලා අපි දන්නවා ඉතින් අවසාන ගීතය අම්මා අවුරුදු 15 දී ගායනා කරපු ගීතෙන් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ යමක් කියන්න තියෙනවා කියන්නේ තියෙන ඉතින් මගේ මේ නොවැම්බර් මාසේ 24 වෙනිදා මගේ ආච්චි නැති වෙලා අවුරුදු දැන් 16ක් වෙනවා තිදාට ආච්චි වෙනුවෙන් පින් කටයුතු වැඩ කරනවා ඒ වගේම ඉතින් ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා හිරුටත් සගාටත් අපේ කැමරා ශිල්පීන් හැම කෙනෙකුටත් හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා හරි ඔය දක්ෂතාවයන් හැකියාවන් අකණ්ඩව ඔබට දිගටම පවත්වාගෙන යාමේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරගව ආරාධනා කරන අම්මගේ ගීතය ගායනා කරන්න ආයිබන් සුප්‍රියා සතියන්තයක් කියන්නේ ඔබේ ජීවිතයේ යහපත් වන දෙයක් ජීවිතයට ළඟා කරගන්න හිරු ටීවී බලන්න හැමදාමත් ඔබ අපේ හදවත වගේ ඉන්නවා කියලා අපි දන්නවා ඉතින් හිරු ටීවී සමග ඉන්න කියලා කියන ආරාධනාවෙන් අපි සමුගෙන යනවා මේ ගීතය मल के कुल पिपी बुबुदुना वसंत काले अदरिम